අයිබෝවන් වෙනද වගේම අදත් අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද රාත්‍රී 9 තියෙන නොබවමන මම සාරංගපතිරණ මම තිලින් නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිනොගත හොත් දැඩි තීරණ ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය කියයි වෙනම පක්ෂයක් පිහිටුවීමේ අවශ්‍යතාව ඇත්තේ කුඩා පක්ෂවලටයි ඌවේ මහ ඇමති කියයි ගංගාරාම පොඩි හාමුදුරුවන්ගෙන් හිටපු ජනපතිට උපදෙසක් මහින්ද රාජපක්ෂ මැතිතුමනි අදින්න බ කකුලේ යෝජිත ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්නේ සියලු දෙනාගේ අදහස් විමසීමෙන් අනතුරුවයි එක්සත් ජාතික පක්ෂය සහතික වෙයි ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු නවම් පුරපසළොස්වක පොහෝ දිනය අදයි නවම් පුරපසළොස්වක පොහෝ දිනයේ සිදු වූ වැදගත්ම සිද්ධිය නම් සම්බුදු සසුනේ අගසව් තනතුරු පිරිනැමීමයි ප්‍රඥාවන්තයින් අතර අගතැන් සැරියුත් මහරහතන් වහන්සේ සහ ඉර්ධිමතුන් අතර අගතැන් මුගලන් මහරහතන් වහන්සේ එම තනතුරු සඳහා පත් කෙරුණා මෙය එම අවස්ථාවේදී ශාසනය තුල වැඩ හිටපු විවිධ භික්ෂුන් වහන්සේලාගේ කතාබහට ලක්විච්ච කාරණයක්. කනිෂ්ඨද ජේෂ්ඨද කියන කතන්දරයට වඩා පුජ්‍යලයා තුල තිබෙන්නා වූ ශක්තිය පදනම් කරගෙන තමයි මේ තනතුර ලබා දීම සිද්ධ කරලා තියෙන්නේ. කොයිම ආයතනයකුණත් තනතුරක් පිරිනැමීමේදී පුජ්‍යලයාගේ කනිෂ්ඨ ජේෂ්ඨ කියන දෙයට වඩා ඔහු තුල තිබෙන්නා වූ ශක්තිය පදනම් කරගෙනම තනතුරු පිරිනැමීම සිදු කළේ තියෙනවා. ශාසන ඉතිහාසයේ ප්‍රථම සංඝ සම්නිපාතයේ පැවැත්වුණු නවම් පුන් පොහෝ දිනයේදී බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයට ඕවාද ප්‍රතිමෝක්ෂය දේශනා කළා. හෙට දිනේ පාර්ලිමේන්තුව තුල ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන කණ්ඩායමක් ලෙස නොපිළිගත් හොත් තම මන්ත්‍රී කණ්ඩායම යලිත් අරගල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා. පාර්ලිමේන්තුව යලිත් හෙට දිනේ රැස්වන අතර ඒකාබද්ධ විපක්ෂය පිළිබඳ අවසන් තීරණය හෙට දිනේ ලබා දෙනු ඇති බවට මන්ත්‍රී කණ්ඩායම විශ්වාසය පළ කරනවා. පාර්ලිමේන්තුව තුල ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට කතා කිරීම සඳහා ප්‍රමාණවත් කාල සීමාවක් ලබා නොදීමට විරෝධය පළ කරමින් පසුගිය නවවරදා පාර්ලිමේන්තු සභාගර්භය තුළ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ මැදට පැමිණ සී විරෝධය පළ කිරීමත් සමගයි එම ගැටලුව සම්බන්ධයෙන් ඊට පසුදිනද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් වුණා. කතා කිරීමේ කාලය පිළිබඳ ප්‍රශ්නේ මේ කාරණාව සම්බන්ධයෙන් අගමැතිතුමා මේකට මැදිහත් වෙන්නට ඕන. මේ ප්‍රශ්නේ විසඳන්න මම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මම යුතුයකමකුත් තියෙනවා අතිගරු ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරන්න අපි දවස් කීපයක් දෙන්න මම හිතන්නේ යම්කිසි විසඳුමක් අපිට හොයාගන්න පුළුවන් වෙයි. අපිට කියන්න ස්ථිර වශයෙන් දින සීමාවක් අවදද කියලා ඊළඟ රැස්වීම කාල සීමාවක් කරන්න පුළුවන් වෙයි. ඒ අනුව හෙට දිනේ යලි පාර්ලිමේන්තුව රැස්වෙනවා. කතානායකතුමා පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් හෙට උදේ 9:00ට කැඳවට වෙනවා. කලින් තිබුණු රැස්වීම නෙමෙයි අද දිනේ තමයි ඒක දැනුම් දුන්නේ. එයිදී අපි කලින් ගන්වන ලද කරුණු පිළිබඳව කතානායකතුමාගෙන් විමසීමට බලාපොරොත්තු වෙනවා. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හෙට 2:00ට පාර්ලිමේන්තු රැස්වෙනවා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැරේ අවසන් දිනය අදයි. පෙරහැර අද පසු රහතට පමණ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පසරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙත පැමිණියා. ඔවුන් දෙපළ එක්ව ප්‍රථමයේ නාගමික වතාවත් තුළ නිරත වුණා. ඉන් අනතුරුව නවම් මහ පෙරහැරේ අවසන් දින පෙරහැර ආරම්භ කරමින් පෙරහැර කරුණු හස්තයාත්‍ර තැන්පත් කළා. එහිදී හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගලබුඩු ඥානිස්සර හිමියන් අනුශාසනාවක් සිදු කළා. අගමැතිතුමනි, ඔබතුමා මේ රටේ විප්ලවයක් ඇති කළා ඡන්ද බලයෙන් අගමැති වෙච්ච දවසේ මම මේ බෝධිය ළඟදී කිව්වා සර කතාවක්. හිටපු ජනාධිපතිතුමනි, එතුමා සර පුද්ගලෙක් වුණා නම් අපි කියාපු දෙයට ඇවිස්සුණා නම් එදා රට පාලනය කරපු අයට කෙහෙල් පාරු බැඳගෙන පාවෙලා යන්න තරමට
යම් කිසි දෙයක් සිද්ධ වෙන්න ඉඩ තිබුණා. ඒ නොකල වගේම ඒ පවුල නැත්තර නැති කළේ ශ්‍රී ලංකා අදහස් පක්ෂය. විජේවර්ධන පවුලේ සියලු සේසත තිබුණේ ලේකව්ස ආයතනයත් එක්ක. දැන් මේ දවස්වල රයින් වික්‍රමසිංහ මහත්මයාට බොහොම චෝදනාවක් තියෙනවා. ජනසන්නිවේදන අංශකට සරදානවායි කියලා. එහෙම දාන්න ඕනේ ඒගොල්ලන්ට. රටේ පාලකයාට එහෙම සරදාන්න අයිතියකුත් තියෙනවා. දාන්න සර. හැබැයි එක ඉල්ලීමක් කරනවා. දෙයා ජයවර්ධන ජනාධිපතිතුමාට ජනාධිපති වෙලා දෙවරක් ප්‍රවෘත්ති පත්‍ර නිදහස රකලා දෙන්න බැරි වුණා නම් තමුන්නාසට අද අයිතියක් තියෙනවා. ලේකව්ස ආයතනය ස්වාධීන ආයතනයක් බවට පත් කරන්න. මහින්ද රාජපක්ෂ මහත්මයා නෙමෙයි කළේ. නමුත් එතුමත් ඒ කාලේ අත උස්සන්න ඇති. අපි කවුරුත් එකමුතු වෙලා සමගි වෙලා ඥානවන්තව රයිල්ලාම කේන්ති ගන්න එපා. ඕන වෙලාවට කේන්ති ගත්තර කමක් නැහැ. අපි ප්‍රාර්ථනා කරනවා හොඳ ගමන් මාර්ගයකට ආව කරගෙන යන්න. මහින්ද රාජපක්ෂ මහත්මනි අදින්න බක කකුලේ. මහින්දයි රනිල් කියන දෙන්න යාළුවෝ දෙන්නේ. මේක අද ඉතිහාසගත කතාවක් හැටියට කියන්න ඕන. මේ රටේ උරුමය අපි රැක ගන්න ඕන. එන්ජියෝ කාරෝ හරක් බඳින්නයි ලෑස්ති වෙන්නේ පෙරහැරවල් වලට. ඔය අල්ලලා ඉන්න අලි පැටවු ටිකේ කාට කාට හරි ඉන්න කෙනෙකුට බලා ගන්න දෙන්න නැත්තම් මට බාර දෙන්න මට දෙන ඔක්කර 1000ක ඉඩමක් අකුර ඇස්සේ මම අලි අනාථාගාරයක් හදන්න තමුන්නාසේක බාක් එක අලියා. අදින කණ්ඩායම් ලෙසට පක්ෂය තුල කටයුතු කර නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයක් ගෙන ඇති බව හිටපු අමාත්‍ය ආතාවුද සෙනවිරත්න මහතා පවසනවා. රුවන්වැලිදී අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන්ට ඉදිරි දින දෙක තුලදී මේ සම්බන්ධ ලිපි යොමු කරන බවයි. පක්ෂය ඊයේ පෙරේදා තීන්දුව කෙරුවා විකල්ප කණ්ඩායමක් හැටියට හෝ ස්වාධීන කණ්ඩායමක් හැටියට හෝ පක්ෂයක සිටින සමාජිකයන්ට මන්ත්‍රීවරුන්ට වෙන් වෙලා මේ ක්‍රියාවක් කරන්න බෑ. ඒක ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒක නිසා පක්ෂය තීන්දුව කෙරුවා වැනි කණ්ඩායමක් වශයෙන් හෝ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් හෝ පක්ෂයක කණ්ඩායමකට ක්‍රියා කළ නොහැක ඒ වැඩපිළිවෙල තහනම් කළ යුතුය කියලා යෝජනාව සම්මත කළා. ඒක ඡන්දයෙන් සම්මත කළේමි. හෙට අනිද්දා මන්ත්‍රීවරුන්ට මේ තීරණය දැනුම් දෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වයෙන් ඇතැම් සුළු පක්ෂ දේශපාලකවින් වාසි ලබා ගැනීමට උත්සාහ දරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමරසම්පත් දසනායක මහතා පවසනවා. බණ්ඩාර වෙලාසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුව පිහිටවීමේ අවස්ථාවට ඊයේ එක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ පක්ෂයේ පෙරදුනි ජනවාරියට වෙන්දා ඕගොල්ලෝ අපි කරපු වැරදි නෙවෙයි. පක්ෂයේ විසින් පත්කර ඌවට එපු නායකයෝ කරපු වැරදිින්ද තමයි ජනවාරියට වෙන්දා අපිට මේ දී උනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනප්‍රියයි. අපි කවුරුත් මහින්ද රාජපක්ෂ මහත්තයාට කැමති. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනප්‍රියයි කියලා හදිසියෙන් මැරුණොත් මරණය උස්ස ගන්න හතර දෙනෙක් නැති මේ පක්ෂවල නායකෝ බලාගෙන ඉන්නවා. මේ පක්ෂයේ මගින් රටේ අගමැති වෙන්න ජනාධිපති වෙන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පිනෙන් පිටින් ගිහිලා පිටිපස්සෙන් මේ අතර පස්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුව පිහිටුවීමේ අවස්ථාවටද ප්‍රධාන අමාත්‍යවරයා එක් වුණා. දැන් හෙට ජනාධිපතිවරණයක් තියෙනවා නම් අපි මහින්ද මහත්තයාට පැනනට කමක් නැහැ. මේක අවුරුදු පහක් පේන තික්මානෙක නැතුව අපි ගිහිල්ලා වැඩක් තියෙනවා. පහුගිය ඡන්දේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි කොච්චර ආදරය කරත් සුළු ජාතික ඡන්ද ටික අමනාප වුණා. දෙවෙනි වතාවෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන්න අපි බැලුවා. ඒත් බැරි වුණා. හැබැයි අපි දැන් කල්පනා කරන්න ඕන බලයත් එක්ක තමයි ඕනේ කරන්නේ. හතිරයක් ගහලා අපි වෙනස් කරපු දෙයක් ඇත්තු ලව්වවත් අය ගිය දේ අදින්න බෑ. මොන හරි අපේ ටික ගැට ගහගෙන අපි යන්න ඕන කියන පදනම තමයි තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේෂ්ඨීන්ට අවශ්‍ය හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ රඳවා ගැනීමට මිස එළවා දැමීමට නොවන බව අමාත්‍ය එස්.පී. දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද දහවල් හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. හැටන් ලක්ෂපාන ප්‍රාථමික විද්‍යාලයේදී කළ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම හා යෝජිත තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්කල් තැබීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා. උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්න අමාත්‍යවරයා. අපි පහුගිය දවස්වල පොඩ්ඩක් සැකදී පළ කරලා තිබුණා. අපි පක්ෂයේ ඒකට කඩාගෙන දෙන අලුත් පක්ෂයක් හැදෙයි. ඒකට හිටපු ජනාධිපතිතුමා උදව් කරයි කියලා. එතුමා තා පැහැදිලිව කියලා තිබ්බා මම පක්ෂයෙන් යවන්න ඉසියෙන්නේ නැහැ කියලා. ඒකෙන් කියවෙන්නේ තුමා අපි පක්ෂයෙන් යන්න හෝ උනන්දුවක් දක්වන්නේ නැහැ කියලා. පක්ෂයේ කිසිම ජ්‍යෙෂ්ඨයෙක් තුමා යවන්න නෙවෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ තුමා පක්ෂය කියලා ගන්න.
ඔබතුමා කාට හරි මහින්ද රාජපක්ෂ මහත්තයා මේ පක්ෂය තුලින් ඉවත් කර ගැනීමට උමනාවක් තියෙන බවක් පේනවනේ. ඒ අය කවුරුවත් වත්මන් ජනාධිපති අපේ වත්මන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එක්කෝ අපේ පක්ෂයත් එක්ක නැහැ. ඉතින් ඒ අය එකම දේ පහුගිය මේ මහා මැතිවරණයේදී එක්සත් ජනතා දළ සම්දානේ නාම යෝජනා කරගත්තා. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් චෝදනා නැගූ බොහෝ දිනෙකු ඔහුට එරෙහිව අවියමෝරණවා. ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර සිදු කළ දුරකථන සංවාදයක් මේ අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කළා. නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අද චෝදනා කළේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතායි. ගාමින් සිරණත් තමයි ජනාධිපති ලේකම් තමයි ලියුම් දීලා මේකෙන් සල්ලි ගන්න කියලා බල කරලා කර වැඩේ කරලා තියෙන්නේ. හිටපු ජනාධිපතිවරයාගේ නක්ෂත්‍ර කටයුතු වෙනුවෙන් සේවය කළ පුද්ගලයෙකුට මිලියන 67ක මුදලක් ණය වශයෙන් ලබා දී ඇත. නෑ නෑ ඔයා නෙමේ සුමනදාස මහත්තයා නෙමේ ඔයා 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 ළඟ ඉඳලා දැන් එයා ස්ටේට්මන්ට් එක දීලා තියෙන මේ විදියට. ගාල්ලින්න රත්තරන් කියන හාමයා ඔය. ඔව් ඔව්. පැටිවලින් අර ඒවා අපලා මෛත්‍රීපාල මහත්තයාගේ විරුද්ධව වැඩ කර මම ඒකට තරයේ විරුද්ධ වුණා මැතුමා. ඒ කියන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ රූපේ මැටිවලින් අඹලලා මේ කටු ගැහුවා නේද? මල්වානේ බැසිල් මහත්තයාගේ ඉඩම ඒකත් වාස්තු කරලා නැකත් හැදුවාද? මල්වානේ ඉඩම අක්කර කීයද? බැසිල් මෝඩෙක් වගේ තමුන්ගේ නමට ගන්න එකක් නෑනේ. නිරුපමා රාජපක්ෂගේ මහත්තයා නඩේෂන් කුමාර ඒගොල්ලන්ගේ නම් වලට අරන් තියෙනවා. සාලින්ද මැතුමා උගස් කරලා තියෙන ලීස් කරලා ගත්ත ඉඩම නැවතු ගස් තියලා නේද? ලීස් කරපු ඉඩම කාය උගස් යන ඒ කියන්නේ ආණ්ඩුවෙන් දීපු ඉඩම. හොඳයි. සාලින්ද මැතිතුමා කුරුණෑගල එතුමා අරන් තියනවා හාල් මෝලක්. හාල් මෝලකට ආණ්ඩුවෙන් ලීස් එකක් ගත්ත ඉඩමක්. ආණ්ඩුවෙන් ලීස් එකට ගත්ත ඉඩමක් ආයෙ තියන්න බෑනේ. මිලියන 37ක් අරන් තියනවා එතන. පසුගිය දිනක මා පිළිබඳව ඉතාම අසත්‍ය චෝදනාවක් නියෝජ්‍ය ඇමති කෙනෙක් හැටියට කටයුතු කරන රංජන් රාමනායක මන්ත්‍රීතුමා කරලා තියෙනවා. මං ඇත්ත වශයෙන්ම රංජන් රාමනායක වගේ ඉතා බොළඳ සදාචාරයක් නැති විශ්වාසවන්ත කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරයෙක් කියපු කාරණයක් පිළිබඳව උත්තර දෙන්න සූදානම් නැහැ. නියෝජ්‍ය ඇමතිතුමා කියන්නේ මම පුජ්ජලිකව ලක්ෂ 500ක් ගත්තා කියන එකද? එහෙම ලක්ෂ 500ක් පුජ්ජලිකව මම අරගෙන නැහැ. හැබැයි මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් ගොවි සමාගමකට ඒ මුදල් අරගෙන තියෙනවා. ඒත් ලක්ෂ 500ක් නෙවෙයි. මම කිසිම දිනක පෞද්ගලිකව මේ වගේ මුදලක් ලංකා පුත්‍ර බැංකුවෙන් අරගෙන නැහැ. මා විසින් තීන්දුවක් අරගෙන තිබෙනවා. මේ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් මට සිදුවෙච්ච අසාධාරණය නිසා ලක්ෂ 500ක අලාභයක් ඉල්ලලා නඩුවක් ගොනු කරන්නට තීන්දුව කළා තිබෙනවා. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර් මහතාගේ නිවසට එල්ල වූ ගල් ප්‍රහාරය මාධ්‍ය සංදර්ශනයක් බව කඩුවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර් මහතාගේ තලවතුගොඩ පිටි නිවසට සහ මෝටර් රථ දෙකකට ගල් ප්‍රහාරයක් එල්ල වුණේ පසුගිය 19 වෙනිදා රාත්‍රියේදී. රාත්‍රී 11:30ට පමණ මගේ නිවසට තාප්පෙන් පැනලා යම් මැරපිරිසක් වාහන දෙකේ විනාශ කරලා කුඩුපට්ටම් කරලා. ඉතින් අද උදේ තමයි මේ සම්බන්ධව මම දැනගත්තේ. පසුගිය දිනවල කඩුවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයා කරන දූෂණ සම්බන්ධව සභාවේ ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මේ හැම කෙනෙක්ගෙනම අපිට සැකයක් තියෙනවා. මේ හැමෝම මර්ධනයට නෑකම් කියන කට්ටිය. ජනෙල් තුනක් කනලලු කාර් දෙක වීදුරු කනලලු. උදේ පොලිසිය ගිහින් ඇන්ටිය දාලා තියෙන්නේ
මගේ රියදුරු ඇවිල්ලා කියනකම් මම දන්නේ නැහැ කියලා. මේකත් මරණ ඉන්දනේ ගිහිල්ලා තියෙන්නේ. ඒක විහිදුරු ගන්නකොට මේකට ඇහෙන්නේ නැද්ද? පොලිසිය පැමිණිල්ල කරලා තියන්නේ 11 මාසට. අය 12කට පස්සේ තමයි පැමිණිල්ල ඉදිරිපත් කරලා තියන්නේ පොලිසිය. මේක මාධ්‍ය සම්බන්ධයෙන්. හවස වෙන ඕනේ නෝ මහින්ද මහත්තයා. අනේ පැත්තෙන් එන කාමරේ ලොකු කියලා. අනේ මෙච්චර වැඩ කරපු රට ජොඩගත්ත මිනිස්සේ මේ වගේ බාල වැඩ බොළඳ වැඩ වලට ඇවිල්ලා මාධ්‍ය සම්දර්ශන තිබීම ගැන මම කනගාටු වෙනවා.